සෙල්සිියස් අංශක 27 උෂ්ණත්වයකදී සහ පැස්කල් 10.5 පීඩනයකදී වාතය පරිමාවෙන් 121ක් ඔක්සිජන් වේ. සෙල්සිියන්සක 27 උෂ්ණත්වය පැස්කල් 10.5 පීඩනය. ඔක්සිජන් පරිමාවනුව 121යි. මෙම වාතයෙන් ඝනමීටර 10ක් එම උෂ්ණත්වයේදීම ඝනමීටර 1ක් දක්වා සම්පීඩනය කරන ලදී. සම්පීඩිත වායුවේ ඔක්සිජන්වල ආංශික පීඩනය. ද මේ ඔක්සිජන්වල පරිමා ප්‍රතිශතය 121 කියන එක තේරුම් ගන්න කොහොමද? දැන් ඔක්සිජන්වල පරිමා ප්‍රතිශතය 121යි කිව්වම ඒකේ තේරුම මේ තියෙන පරිමාවෙන් 121ක ඔක්සිජන් තියෙනවා කියන එක නෙවෙයි. මේ ඔක්සිජන් පරිමා ප්‍රතිශතය කියන එකෙන් ඇත්තටම කියවෙන්නේ ඔක්සිජන් අණු ප්‍රතිශතය. ඒතර ඔක්සිජන් අණු ප්‍රතිශතය 121යි. ඒතර අපිට පුළුවන් මේ අවස්ථාවේදී ඔක්සිජන්වල ආංශික පීඩනය ගණනය කරන්න. ඔක්සිජන් වල ආංශික පීඩනය සමාන වෙනවා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය අනුව මුළු පීඩනය පැස්කල් 10.5 ගුණ කිරීම මවුල භාගය. එතකොට මවුල භාගය අණු ප්‍රතිශතයට සමානයි 121යි. එතකොට මේ ප්‍රකාශය සුළු කරපුවාම අපිට ලැබෙනවා සෙල්සියන්සක 27දී මේ වායු නිදර්ශකය තුල ඔක්සිජන් වල ආංශික පීඩනය 10^2ක් සුළු වෙනවා. එතකොට 10^3යි පැස්කල් 21 ගුණ කිරීම 10^3 බලය. දැන් සම්පීඩනය කරනකොට මොකද වෙන්නේ? පරිමාව අඩු වෙනවා. එතකොට ඔක්සිජන් ස්කන්ධයේ නියතයි, පරිමාව අඩු වෙනවා, උෂ්ණත්වයේ නියතයි සෙල්සියස් එක 27°C. එතකොට යොදන්න පුළුවන් බොයිල් නියමය. එතකොට කලින් ඔක්සිජන් වල ආංශික පීඩනය පැස්කල් 21 ගුණ කිරීම 10^3 බලේ ගුණ කිරීම පරිමාව ඝනමීටර 10ක පරිමාවක පැතිරලා තිබ්බේ සමාන වෙනවා. දැන් ඔක්සිජන් වල ආංශික පීඩනය ගන්නේ කරන්න ඕනේ ගුණ කිරීම දැන් පරිමාව ඝනමීටර 1යි. ඒතර ඝනමීටර ඝනමීටර සුළු වෙනවා. ඒතර ඔක්සිජන් වල පීඩනය විදිහට අපිට ලැබෙනවා පැස්කල් 21 ගුණ කිරීම 10^4 බලය. ඒතර මේ දීලා තියෙන පිළිතුරු වලින් අපිට තෝරගන්න පුළුවන් පැස්කල් 2.1 ගුණ කිරීම 10^5 බලය. ඒ තුන්වෙනි පිළිතුර එනිසා ප්‍රශ්න නිවැරදි පිළිතුර අංක 3. ඒ එක ක්‍රමයක්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙහෙම මේ මුළු වායු මිශ්‍රණයම ඝනමීටර 1ක් දක්වා සම්පීඩනය කරනවා. එතකොට මුළු වායු නිදර්ශකයේම ස්කන්ධයේ වෙනසක් වෙන්නේ නැහැ. උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට යොදන්න පුළුවන් බොයිල් නියමය. දැන් මුළු පීඩනය පැස්කල් 10^5යි. ගුණ කිරීම දැන් පරිමාව ඝනමීටර 10යි. සමාන වෙනවා සම්පීඩනය වුණාට පස්සේ මුළු පීඩනය. ගුණ කිරීම සම්පීඩනය වුණාට පස්සේ පරිමාව ඝනමීටර 1යි. ඝනමීටර ඝනමීටර සුළු වෙනවා. එතකොට මුළු පීඩනය පැස්කල් 10^6යි. ඒ පැස්කල් 10^6ක පීඩනයක් තියෙන වායු මිශ්‍රණය තුල 121ක් ඔක්සිජන් තියෙනවා. දැන් අපිට පුළුවන් ඔක්සිජන් වල ආංශික පීඩනය ගන්න එක. මුළු පීඩනය පැස්කල් 10^6 ගුණ කිරීම ඔක්සිජන් වල මවුල භාගය. එතකොට මවුල භාගය අණු ප්‍රතිශතයට සමානයි. එතකොට 10^1ක් සුළු වෙනවා. එතකොට 10^5 බලයේ 10ෙන් බෙදන්න පුළුවන්. එතකොට 2.1යි. එතකොට පැස්කල් 2.1 ගුණ කිරීම 10^5 බලය. එතකොට මේ ක්‍රම දෙකෙන් කොයි ක්‍රමයකට හැදුවත් ඔක්සිජන් වල ආංශික පීඩනය නිවැරදිව ගණනය කරගන්න පුළුවන්.